අයිබෝවන් ඔබට සුබ දවසක් වේවා අද අපි මේ වීඩියෝ වලින් කතා කිරීමට සූදානම් වන්නේ ජනතාවට සහනදායී කාලයක් උදා කරමින් ජුනි 7 වෙනි දින පෘථකහය වෘෂභ රාශියට ගමන් කිරීම පිළිබඳව ඉතින් මෙය විශේෂයෙන්ම දරුවන්ගේ මොරඩකම් වැඩි වෙන කාලයක් වන අතරම කෘෂි කර්මාන්තය දියුණු වන ලකුණු පෙන්නුම් කරන කාලයක් වෙනවා ඉතින් වීඩියෝ එකට යන කලින් ඔබට මුලින්ම මතක් කරනවා ඔබ තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න. 2023 ජූනි 7 වෙනි බදාදා පෙරවරු 7:50ට වෘද වෘෂභ රාශිගත වේ. මෙම ග්‍රහ මාරුව සිදුවන අවස්ථාවේ වෘද රවිගේ නැකතක් වන කැති නැකතේ දෙවනි පාදයේ ගමන් කරයි. එසේම උත්තරසල නැකතත් අවචලවක තිතියත් බ්‍රහ්ම යෝගයන් පාලව කරණයක් පවති. වෘෂභ රාශිය රුදකේ මිත්‍ර රාශියක් වීම හේතු කොටගෙන යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකිය. නමුත් දරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නැගේ. දරුවන්ගේ මුරණ්ඩු ගති හිතුවක්කාර ක්‍රියාකාරකම් වර්ධනය වේ. මව්පියන්ට පීඩාවන් ගෙන දේ එබැවින් තමන්ගේ දරුවන් ගැන වෙනදාට වඩා සැලකිල්ලක් දැක්වීම යහපත් වේ. ශ්‍රී ලංකා කේන්ද්‍රයේ හතරවැන්නට බුදගේ ප්‍රවිෂ්ටයත් සමග රාජකාරක රාවි වෘෂභගේ ගමන් කිරීමත් නිසා බුද ආදිත්‍ය යෝගය නිර්මාණය වේ. මේ හේතුවෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් වඩාත් හොඳ තීන්දුව තීරණ ගැනීමට හැකියාව ලැබේ. එසේම තරුණ ප්‍රජාවගේ විරෝධතාවන් ක්‍රියාත්මක වේ. හේතුවෙන් රාජ්‍ය අපහසුතාවයට පත්වේ. නමුත් ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් පාලනය කිරීම නිසා තරුණ ජීවිතවලට අනතුරු සිදුවිය හැකි බැවින් තරුණයන් බුද්ධිමත්ව කටයුතු කිරීම යහපත් වේ. එසේම විපක්ෂයේ සහයෝගය රජයට ලැබෙනු ඇත. ජනතාවගේ සුබසිද්ධියට කටයුතු සැලසේ. රටේ කෘෂිකර්මාන්තය දියුණු වේ. අස්වැන්න වැඩි වේ. ආහාර මිල ගණන් පහළ යෑමක් සිදු වේ. වෙනදාට වඩා ජනතාවට සහන ලැබෙන කාලයකි. ඉතින් අපි බලමු මේ ග්‍රහ මාරුව මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන්න ඔබට කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද කියලා. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන්න ඔබගේ ලග්නාධිපති කුජ හතරවැන්නේ ගමන් කරමින් උදා වෙන මෙම සතිය ගමන් බිමන් වලින් වාසි ලැබේ. සතර වියද ඇතිවේ. වංචා ප්‍රයෝගවලට හසුවීමට ඉඩකඩ පවතින බැවින් සැලකිලිමත් වන්න. වැඩිහිටි අය සමග ගැටුම් ඇතිවේ. සහකරුට අසනීප ඇතිවිය හැකිය. විවාහ යෝජනා ස්ථිර කර ගැනීමට අවස්ථාව ලැබේ. රැකියාව ස්ථිර කර ගැනීමට හැකියාව ලැබේ. උසස් වීම් ලැබේ. ආර්ථිකය යහපත් වේ. පපුවේ ආබාධ කන් ආශ්‍රිත රෝග ඇතිවේ. ඒවාට පිළියම් ලෙස අඟහරුවාදා දිනවල බෝධි පූජා පවත්වන්න. පිරිත් අසන්න. ඔබගේ ජය අංකය අංක 2. ජය වර්ණය සුදු පාට. ජය දිනය සඳුදා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු තුන්වැන්නේ ගමන් කරමින් උදා වන මෙම සතිය විශේෂ ලාභ ප්‍රයෝජන ලැබේ. සහෝදර සහෝදරයන්ගේ උදා උපකාර ඔබගේ නව අදහස් ඉස්මතු කර ගැනීමට අවස්ථාව ලැබේ. අඹ සැමි සතට ඇතිවේ. නව විවාහ යෝජනා ලැබේ. විවාහ වීමට අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටුවේ. රැකියාවේ උසස් වීම් ලැබේ. වෙළඳ ව්‍යාපාර දියුණු වේ. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. මානසික සුවය ඇතිවේ. ඔබගේ ජය අංකය අංක 2. ජය වර්ණය සුදු පාට. සුබ දිනය සඳුදා දිනයයි. මිථුන ලග්නය. මිතර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුද 12 වැන්නේ ගමන් කරමින් ඇනඹෙන මෙම සතිය සිත්තැවල් ඇතිවේ. හිතුවක්කාරයන්ගෙන් කරදර ඇතිවේ. බුද්ධිමත් වන්න. පවුලේ ආරවුල් ඇතිවේ. දරුවන්ට විපත්. විවාහයන් බිඳ වැටේ. දැනට කරන රැකියාවේ අහිමි වීමක් පෙන්නුම් කරයි. නීතිමය ප්‍රශ්න පැන නැගේ. අධික වියදම් යෙදේ. ලාභ අඩුවේ. සෞඛ්‍ය තත්ත්වය අයහපත්ය. බෝවන රෝග ස්නායු රෝග ඇතිවේ. ඒවාට පිළියම් ලෙස බෝධි පූජා තබන්න. කතරගම දෙවියන්ට පූජා භාරවන්න. ඔබගේ ජය අංකය අංක 5. ජය වර්ණය කොළ පාට. සුබ දිනය බදාදා. කටක ලග්නය.
කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සඳු 4, 5, 6 සහ 7 වැනි රාශි තුල ගමන් කරමින් උදා වන මෙම සතිය ඔබගේ දියුණුවට කටයුතු සැලසේ. ගෞරවය ලැබෙන කාලයකි. මුල් දින කිහිපය තුල සිත්තැවුල් සහ කනගාටුව ඇතිවුවත් සතිය අවසානයේ සතුට ඇතිවේ. විවාහය ස්ථිර කර ගැනීමට හැකියාව පවතී. මංගල යෝජනා උදාවේ. රැකියාවේ තත්ත්වය ඉහළට. වෙළඳ ව්‍යාපාර දියුණුවේ. ආර්ථිකය යහපත්ය. සෙම් රෝග ඇතිවේ. බඩ ආශ්‍රිත රෝග මතුවේ. ඒට පිළියම් ලෙස ආගමික වතාවත් වල යෙදෙන්න. පිරිත් අහන්න. ඔබගේ ජය අංකය අංක 5. ජය වර්ණය කොළපාට. සුබ දිනය බදාදා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි දහවැන්නේ ගමන් කරමින් උදා වෙන මෙම සතිය වාසනාවන්ත වේ. විශේෂ වර ප්‍රසාද හිමි වේ. ගෘහ ජීවිතය වාසනාවන්ත වේ. පිය පාර්ශවයේ ඥාතීන්ගෙන් උදව් ලැබේ. විවාහය සාර්ථක වේ. මංගල යෝජනා උදාවේ. රාජ්‍ය අංශයේ රැකියාව කරන අයට උසස් වීම. නිලතල ලැබේ. ව්‍යාපාරිකයන්ට සුබයි. විශේෂ ධන ලාභ හිමිය. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතී. අස්ථි රෝග ඇතිවිය හැකිය. දැහැමිව ජීවිකාව ගෙවන්න. ඔබගේ ජය අංකය අංක 6. ජය වර්ණය විසිතුරු පැහැය. සුබ දිනය සිකුරාදා දිනය. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුද නමවැන්නේ ගමන් කරමින් උදා වෙන මෙම සතිය ඔබගේ නමට ගෞරවයට හානි පැමිණේ. එබැවින් බුද්ධිමත් වන්න. ඥාතීන්ගෙන් කරදර ඇතිවේ. ගෘහ ජීවිතය නීරස වේ. දරුවන්ගේ ප්‍රශ්න ඇතිවේ. නීතිමය ප්‍රශ්න මතුවේ. රැකියාවේ ප්‍රධානින් සමග ගැටුම්. රැකියාවේ වෙනස් වීම ඇතිවේ. වෙළඳ ව්‍යාපාර අඩපණ වේ. ආර්ථිකය පිරිහේ. මානසික රෝග බෝවන රෝග ඇතිවේ. සැලකිලිමත් වන්න. ඒවාට පිළියම් ලෙස බෝධි පූජා තබන්න. අනාථ නිවාසවලට දන් දෙන්න. ඔබගේ ජය අංකය අංක 6. ජය වර්ණය විසිතුරු පැහැය. සුබ දිනය සිකුරාදා දිනය. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු දහවන්නේ ගමන් කරන මෙම සතිය ඔබගේ සියලු කටයුතු සාර්ථක වේ. හිතේ ප්‍රීතිය වර්ධනය වේ. ගෘහ ජීවිතය වාසනාවන්ත වේ. ශරීර සැප ලැබේ. රන් ආභරණ ලැබේ. විවාහ වීමට අපේක්ෂිත අයට යහපත් වේ. ව්‍යාපාරිකයන්ට සුබදායක කාලයකි. සිය වර්ධනය වේ. වැඩි ලාභය උපයා ගත හැකිය. රැකියා අපේක්ෂිත අයට සම්මුඛ පරීක්ෂණ සඳහා ඇරයුම් ලැබේ. ශරීර සෞඛ්‍ය යහපත් වුවත් ඇස්වා කටවහ දෝෂ ඇතිවේ. දැහැමිව කටයුතු කරන්න. ආහාර දන් දෙන්න. ඔබගේ ජය අංකය අංක 2. ජය වර්ණය සුදු පාට. සුබ දිනය සඳුදා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ නමවැන්නේ ගමන් කරමින් ආරම්භන මෙම සතිය කාන්තාවන් නිසා ප්‍රශ්න පැන නැගේ. බුද්ධිමත්ව කටයුතු කරන්න. ගෘහ ජීවිතයේ අංගහිඟ කම් ඇතිවේ. ණය වීමට සිදුවේ. හරියට නිින්ද පවා නොලැබේ. හිතේ අසහනය වර්ධනය වේ. විවාහයන් ප්‍රමාද වේ. රැකියාවේ අර්බුද හටගනි. ඉවසීම යහපත්ය. ව්‍යාපාරවල බිඳ වැටීමත් තැන්පත් ධනය වියදම් වේ. සෞඛ්‍ය තත්ත්වය පිරිහේ. හිතේ ආතතිය වර්ධනය වේ. ඒවට පිළියම් ලෙස බෝධි පූජා තබන්න. ලේ දන් දෙන්න. ඔබගේ ජය අංකය අංක 2. ජය වර්ණය සුදු පාට. සුබ දිනය සඳුදා. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු පස්වැන්නේ ගමන් කරන මෙම සතිය ඉතාම යහපත්ය. බොහෝ වස්තු ලාභ ඇතිවේ. ගෞරවය හිමිවේ. ජනප්‍රිය වේ. ගෘහ ජීවිතය යහපත්ව සතුටින් ගත වේ. විවාහ වීමට අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටුවේ. මංගල යෝජනා ලැබේ. රැකියාවේ උසස් වීම ලැබේ. ව්‍යාපාර සාර්ථක වේ. ලාභ වැඩි වශයෙන් ලැබේ. ආර්ථිකය යහපත්ය. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. බඩ ආශ්‍රිතව සුර රෝගී තත්ත්වයන් මතුවිය හැකිය. ඒවාට පිළියම් ලෙස පස්පවෙන් වැළකී කටයුතු කරන්න. අසරණයන්ට පිටවන්න. ඔබගේ ජය අංකය 9. ජය වර්ණය රතු පාට. සුබ දිනය අඟහරුවාදා. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි දෙවැන්නේ ගමන් කරන මෙම සතිය තුල ඔබට මිශ්‍ර ඵල උදා කරයි. පහත් පුද්ගලයන් ඇසුරට ලැබේ. දුර දිග බලා කටයුතු කිරීම යහපත්ය.
ගෘහ ජීවිතයේ දඩබ්බර ගති හටගනී. වචන භාවිතයේදී පරිස්සම් වන්න. විවාහයන් ප්‍රමාද වේ. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටේ. රැකියා ස්ථානයේ ප්‍රශ්න මතුවේ. ඉහළ නිලධාරීන්ගේ දෝෂාරෝපණයකට ලක්වේ. ඉවසීමෙන් කටයුතු කරන්න. ආර්ථිකය පිරිහේ. වියදම් අධිකය. සෞඛ්‍ය තත්ත්වය තරමක් දුරට අයහපත් වේ. උග්‍ර ආශ්‍රිත රෝග මතුවේ. දත්වල ආබාධ මතුවේ. ඒවාට පිළියම් ලෙස බෝධි පූජා පවත්වන්න. විෂ්ණු දෙවියන්ට පූජා පවත්වන්න. ඔබගේ ජය අංකය අංක 8. ජය වර්ණය නිල් පාට. ශුභ දිනය සෙනසුරාදා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි ලග්නයේ ගමන් කරමින් ආරම්භන මෙම සතිය යහපත් වේ. සියලු කටයුතු දියුණුවට පත් වේ. ගෘහ ජීවිතය යහපත්ය. අඹ සැමි සතුට ඇති වේ. විවාහයන් සාර්ථක වේ. ප්‍රේම සම්බන්ධතා ඇති වේ. රැකියාවේ දියුණුවක් ඇති වේ. වෙළඳ ව්‍යාපාර දියුණුව වේ. ආර්ථිකය යහපත්ය. සෞඛ්‍ය තත්ත්වය යහපත් වුවත් හදිසි අනතුරු ඇති විය හැකිය. බෝධි පූජා තබන්න. ඔබගේ ජය අංකය අංක 4. ජය වර්ණය නිල් පාට. ශුභ දිනය සෙනසුරාදා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට නොසිතූ මුදලක් ලැබෙයි. මීන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය ශුභ අශුභ මිශ්‍ර වේ. මුල් දවස් කීපය සිතට දුකක් හෝ අපරාජිත අත්දැකීමක් සහිතව ගෙවේ. සිතේ හිස්මතු වන අදහස් ඉටු කර ගැනීමට බාධාවක් පැමිණේ. දීර්ඝ ගමනක් පිළිබඳ බලාපොරොත්තු ඇතනම් එය කල් දමන්නට සිදු වේ. සතිය මැදදී ගණිතන ගැන කල්පනාකාරී වන්න. අනවශ්‍ය වැයවීම් හෝ කලබලය නිසා අතපසුවීම් සිදු විය හැකි. සතිය අගදී පවුලේ වගකීමකදී මූලික වීමට සිදු වේ. බලාපොරොත්තු නැති මුදලක් අතට ලැබිය හැකි නමුත් වියදම්ද යෙදේ. ප්‍රේම සබඳතාවලට අහිතකර වෙයි. කාර්මික හෝ තාක්ෂණික අංශයෙන් අධ්‍යාපනය කරන අයට තරමක් අපල කාලයකි. ශරීර සනීපය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පාද ආශ්‍රිත සහ රහස් ප්‍රදේශ ආශ්‍රිත ආපාද ඉස්මතු වීමට ඉඩකඩ පවතී. ඔබගේ සුබ දිනය වන්නේ බ්‍රහස්පතින්දා දිනයයි. සුබ වර්ණය කහ පාට. ජය අංකය අංක 3.